අදාළ පනත් කෙටුම් පත අභියෝගයේ ඉලක්ක කරමින් ශ්‍රී ලංකා මානවහිම් කොමිසමේ හිටපු මහකොමසාරිස් ආචාර්ය අම්බිකා සකුන්තනානන්දන් මහත්මියතුළු පිරිසක් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. එහිදී පෙත් සම්කාර පාර්ශවයේ නීතිචරුන් පැවසුවේ මෙම පනත් කෙටුම් පත තුළ තිබෙන තහනම් ප්‍රකාශයන්න පැහැදිලිව අර්ථකථනය කර නොමැති බවයි. ඊට අදාළ දඬුවම්ද නිශ්චය කර නොමැති බව ඔහු පැවසුවා. ඒ අනුව අදාළ පනත් කෙටුම් පත සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමති වීතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත් මහතා සඳහන් කළේ මෙම පනත් කෙටුම් පත ඉදිරිපත් කිරීම සුදුසු සංශෝධන පිළිබඳව විෂය භාර අමාත්‍යංශ වෙත නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දීමට කටයුතු කරන බවයි. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝගය නිකුත් කළා. හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ වත්මන් වෙළඳා අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහතුරුන්ට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුව අද ජල විභාගයට ගත්තා. 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් කැරම් බෝඩ් හා දාම් ලෑලි මිලදී කියන ක්‍රීඩා සංගම් අතර බෙදා දුන් බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. විත්තිකාර අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සිය ප්‍රකාශය තුළින් පැවසුවේ තමා සතුස සභාපති ලෙස කටයුතු කිරීමේදී මෙම සිද්ධිය සිදුවද මෙම චෝදනාව හා සම්බන්ධයක් නොමැති බවයි. වැඩිදුර විභාගයේ සැප්තැම්බර් මාස 27 දක්වා කල් තිබුවා. එදින නඩුවේ දෙවන විත්තිකරු හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතයි. සතොස ආයතනය හරහා රුපියල් මිලියන 53කට අධික වටිනාකමකින් යුත් කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදී කියන ක්‍රීඩා සංගම් අතර බෙදා දීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. රුපියල් 60,000ක අල්ලසක් ලබාගත් බවට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවටගෙන බලංගොඩ මහිස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සබරකමුව මාර්ගස්ථ මගී ප්‍රවාණ අධිකාරියේ නිලධාරීවරයා ලබන 5 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පින්නවල ප්‍රදේශයේ පුද්ගලයෙකු කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගෙනුනේ. පැමිණිල්ලකරුට අයත් බස් රථයට බලංගොඩ මාර්ගයේ ධාවනය කරවීමට ලබා දී ඇති එක් වේලාවක් සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දීම වෙනුවෙන් අල්ලස් මුදලක් තුඩුපඬුරක් වශයෙන් ඉල්ලා ඇති බව කොමිසම සිදු කළ විමර්ශනයේදී හෙළි වී තිබෙනවා. බලංගොඩ බස් නැවතුම්පළ කාර්යාලයේදී අල්ලස් මුදල් ලබා ගනිමින් සිටියේදී සැකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ